තාත්ත රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. අද සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය කඩා වැටලා ඒ කඩා වැටීම තුල අපේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරට වැටලා තියෙන මොහොතක තමයි අපි විපක්ෂයක් හැටියට මේ අද මාධ්‍ය හමුව පවත්වන්නේ. ඔබ දන්නවා උතුම් බුදු වදනේ තියෙනවා ආරෝග්‍ය පරමාලාභ. අපිට තියෙන ලාභය, අපිට තියෙන වටිනාම වස්තුව තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. එතකොට අපේ රටේ නිදහසෙන් පස්සේ මේ සෞඛ්‍ය පිළිබඳව තේරුම් ගත්ත පැවතිච්ච සාර්ථක අසාර්ථක රජයන් නිදහස් සෞඛ්‍යයක් අපේ රටට දායාද කරලා දුන්නා. ඒ දායාද කරේ විශේෂයෙන්ම ඔබ අප සියලු දෙනාම ගෙවන බදු මුදල් වලින්. ඒ බදු මුදල් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන්ට, ඒ වගේම රෝහල් වලට, ඖෂධ වලට ගෙවලා ඒ තුලින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අපේ රෝගීන්ට ලබා දීමට. ඒකට ප්‍රථම හේතුව බවට පත් වෙන්නේ අපි දුප්පත් රටක්. දැන් වෙනකොට අපි බංකොලොත් රටක්. එතකොට බංකොලොත් රටකින් හොරකම් කරනවා කියන්නේ මේක හරි සරලයි. පාරේ ඉන්නවා නම් හිඟන්නේ හිඟා කකා. ඒ හිඟන්නා පාරේ ඉන්නේ ආදායමක් නැතිකමත්, දුප්පත්කමත්, ඛණ්ඩ දෙයක් නැති නිසාත්, එයාගේ පවුලේ අය මන්දපෝෂණයෙන් පෙළෙන නිසාත්, අසරණ කමට. එතකොට ඒ පාරේ ඉන්න හිඟන්නා අත දික් කරලා හිඟා කනවා, හිඟමනේ යෙදෙනවා අපිට සල්ලි දෙන්න, අපි දුප්පත්, අපි බංකොලොත් කියලා. ඒ අහිංසක හිඟන්නගේ සාක්කුවට අත දාලා හොරකම් කරනවා නම් ඒ ක්‍රියාවලියට හා සමාන සාපේක්ෂ ක්‍රියාවක් තමයි මේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සෞඛ්‍ය ඇමතුමා කරමින් සිටින්නේ. ඒ කියන්නේ අපි රටක් හැටියට ලෝකයේ ඉදිරියේ හිඟා කනවා, අපිට IMF එක දෙන්න, අපිට ලෝක බැංකුවෙන් ආධාර දෙන්න, චීනෙන් ආධාර දෙන්න කියලා අපි හිඟා කන රාජ්‍යයක්, රටක්, රාජ්‍යයක් අපි අද දුප්පත් අසරණ බංකොලොත් රාජ්‍යයක් අපි හිඟා කනකොට අපේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් හොරකම් කරන රජයක් බවට, සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් බවට මෙය පත් වෙලා තියෙනවා කියන එක අද මේ රටේ තොරතුරු දත්ත විශ්ලේෂණය කිරීමේදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය කියලා ආයතනයක් තියෙනවා. මේ ආයතනයට තියෙන වගකීමක් තමයි මේ රටට ගේන ඖෂධ නියාමනය කිරීම. එහිදී විශේෂයෙන්ම මේ ආයතනයේ තියෙනවා ඇක්ට් එකක්. මේ ආයතනය හදලා තියෙන්නේ රටේ ජනතාවගේ සුභසිද්ධිය තක, රෝගීන්ගේ ආරක්ෂාව තක. හැබැයි මේ ආයතනය අද මොකද කරන්නේ? මේ ඖෂධ නියාමන අධිකාරිය වගකීම තමයි ඖෂධ නියාමනය කිරීම. ඒ ඖෂධවල ගුණාත්මකතාවය, තත්ත්වය, ඒ වගේම ඒ ඖෂධවල තියෙන මිල, ඒ වගේම ඒ ඖෂධවල තියෙන සංඝටක, ඒ ඖෂධවලින් රෝගීන්ට ලැබෙන ප්‍රතිලාභ, ඒ ඖෂධවලින් රෝගීන්ට ලැබෙන ප්‍රතික්‍රියා සංකූලතා, මේ පිළිබඳව නියාමනය කිරීම, අධ්‍යයනය කිරීම තමයි එයාගේ වගකීම් බවට පත් වෙලා තියෙන. ඊට වැඩිය හෝ අඩු වෙන්නත් පුළුවන්. මං දල වශයෙන් මේ පැහැදිලි කිරීමට කිව්වේ. එතකොට මේ අය අද මොකද කරන්නේ? මේ ඖෂධ නියාමන අධිකාරිය මේ අය ලියාපදිංචි නොකර ඖෂධ රටට ගේනවා. දැන් ඇමතිවරයාම කියනවා අවුරුද්දක් ඇතුළත ඖෂධ 780ක් නියාමනය නොකළ, ලියාපදිංචි නොකළ රට තුළට ගෙනල්ලා තියෙනවා කියලා. ඒ ඖෂධ 780න් 43ක් මේ රටේ භාවිතයට ගැනීමට නුසුදුසුයි කියලා වාර්තා ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි ගියා පෙරේදා ඖෂධ නියාමන අධිකාරියට. ඖෂධ නියාමන අධිකාරියේ CEO එයා පිටරට, චයාමනුත් පිටරට. අපිට ආරංචි දිහට එක්කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ අද, අනිත් එක්කෙනා ඇවිල්ලා තියෙන්නේ ඊයේ, එහෙම නැත්තම් පෙරේදා. හරිද? මේ අය ලෝකෙ වටේ සවාරි ගහනවා. හැබැයි අපේ රටේ ඖෂධ නියාමනය සිදුවෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණේ තමයි අපි පෙරේදා ඖෂධ නියාමන අධිකාරියට ගිහාපුවාම එතන හිටපු අධ්‍යක්ෂක තුමියක් අපිට කිව්වා මේ රටට ගේන ඖෂධ නියාමනය නොකළ ඖෂධ ජනතාවගේ රෝගීන්ගේ භාවිතයට දීලා
ඒ රෝහල් වල යම්කිසි සංකූලතාවයක් ඇති වුණොත් ඒ රෝහල් ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දුන්නොත් ඒ අය තත්ත් පරීක්ෂණයක් එතකොට කරනවා. ඒ තත්ත් පරීක්ෂණයේදී තහවුරු වෙච්ච තත්ත්වෙන් බාල භාවිතයට නුසුදුසු ඖෂධ තිබෙනවා කියන එක එතුමිය ප්‍රකාශ කළා. දැන් ඔබ දන්නවා ඖෂධයක් නිෂ්පාදනය කිරීමේදී ඒ ඖෂධය භාවිතයේ මිනිස් භාවිතයට කලින් මනුෂ්‍ය භාවිතයට කලින් නේද එක පැත්තකින් හාවොන්ට ගහනවා එක පැත්තකින් මීයන්ට ගහනවා එහෙම නැත්නම් ඒක මේ වඳුරන්ට ගහනවා. ඒ ඖෂධයේ තත්ත්ව පරීක්ෂණය කරන්නේ සත්තුන්ගේ. අද අපේ රටේ තත්ත්ව පරීක්ෂණයට ලක් වෙන්නේ අහිංසක බදු ගෙවන ජනතාව හැටියට ඔබ තමුන්නාන්සේලා ඔබ තමුන්නාන්සේලාගේ දරුවෝ. ඒ තත්ත්ව පරීක්ෂණයට අපේ මිනිස්සුන්ව පත් කරලා ඊට පස්සේ තමයි ඖෂධ නියාමන අධිකාරිය මේක හොඳද නරකද කියලා පරීක්ෂණය කරලා බලන්නේ. අද වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය ඉන්න ඕන CEO විශේෂයෙන්ම මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලෙ. ෆාමසූටිකල් ගැන ඖෂධ නියාමනය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලෙ. එහෙම තියෙන කෙනෙක් නෙමෙයි කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම අපි ගාව ලියුමක් තියෙනවා ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ඔෆ් ක්ලිනිකල් ෆාමකොලොජි ඇන්ඩ් තෙරපිටික්ස් කියන මේ සමාගම විසින් මේ ආයතනය විසින් මේ කණ්ඩායම විශේෂඥයෝ විසින් ඉදිරිපත් කරලා තියෙනවා ලියුමක් ජූනි මාසේ 16 වෙනිදා මේ අවුරුද්දේ. ප්‍රොෆෙසර් SD ජයරත්නට තමයි චෙයාර්මන් නැෂනල් මෙඩිකල් රෙගුලේටරි ඔතොරිටි NMR එකට. මේ මොකද්ද කියන්නේ? Non appointment of pharmacologist to the board of NMR. එතකොට මේ NMR එහෙම නැත්නම් ඖෂධ නියාමන අධිකාරියට මේ පිළිබඳව දැනුමක් තියෙන pharmacologist කෙනෙක්ව පත් කරලා නැහැයි කියන එක මේ අය කියනවා පත් කරන්න කියලා. හැබැයි මේගොල්ලෝ පත් කරලා නැහැ. පත් කරන්නේ නැත්තේ ඇයි? තමන්ගේ හොර ජාවාරම් මගඩි කරගන්න කියන එක ඉතාමත් පැහැදිලි. ඒ විතරක් නෙමෙයි. මේ පැත්තෙන් මෙච්චර හානියක් අපේ රටේ ජනතාවට වෙනකොට එක පැත්තකින් බාල ඖෂධ ගේනවා, ඖෂධ හිඟයක් තියෙනවා, ලියාපදිංචි නොකර ඖෂධ ගේනවා. ඒ වගේම මේ ඖෂධ විසවීමෙන් එහෙම නැත්නම් සංකූලතා ඇතිවීමෙන් රෝගීන් මිය යනවා, ඇස් අන්ධ වෙනවා, ඒ අය අබ්බඝාත වෙනවා. මේ සියල්ලක්ම වෙනකොට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කියලා කෙනෙක් ඉන්නවනේ. එයාට වගේ වගක් නැහැ. එයා කියන කතාව බලන්න. No such thing called low quality medicine. එයා කියනවා බාල ඖෂධ කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැහැලු. ඔන්න කියන කෙනාගේ නම මං කියන්න. අසේල ගුණවර්ධන. කවුද මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්? මෙන්න මෙයා පොඩ හොයාගන්න. මොකද දන්නවද? මේ කෙනා ලෝකේ මේ ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි. මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන ඉන්නේ අඟහරු ලෝකේ. මොකද ඒකට හේතුව එයාම කියනවා මේ ලෝකේ බාල ඖෂධ නැහැ කියලා. ඊට පස්සේ යාම කියනවා ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් හෙල්ත් සර්විසස් නෝටඩ් දැට් දෙයර් හැව් බීන් ඉන්ස්ටන්ස් වෙයර් මෙඩිකල් මෙඩිසින්ස් හැව් ෆේල් ද ක්වොලිටි ටෙස්ට්. එතකොට යාම කියනවා ක්වොලිටි ටෙස්ට් ෆේල් වෙච්ච මෙඩිසින් තියනවා කියලා. කීයද? 43ක් තියනවා කියලා යාම කියනවා. එතකොට ලෝකේ බාල ඖෂධ නැත්තම් අපි යාගෙන් අහනවා 2022 more than 300 children mainly age under 5 in Gambia, Indonesia, Uzbekistan died of acute kidney injury. The deaths that were associated with contaminated medicine, WHO said. එතකොට මේ මොකද්ද කියන්නේ? ගැම්බියාවේ, ඉන්දුනීසියාවේ, උස්බකිස්තානයේ ළමයි 300 2022 මැරලා තියෙනවා අවුරුදු පහට වඩා අඩු දරුවෝ මේ ඖෂධ විසවීම තුළ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. එතකොට අර අසේල ගුණවර්ධන කියන මෝඩ තකතිරුව එයා කියනවා ලෝකේ බාල ඖෂධ නැහැලු. එතකොට මේ බාල ඖෂධ නිසා තමයි මිනිස්සයෝ මිනියෝ මේ මිනිස්සු මැරුණේ. හරි, මේ කුඩා දරුවෝ කිරිසප්පයෝ මැරුණේ. එතකොට මේක නියාමනය කරන්න ඕන ඖෂධ නියාමන අධිකාරිය තමුසල මේ රටේ බෙහෙත් වලින් සල්ලි හම්බ කරන ඖෂධ නියාමන අධිකාරියට වගකීමක් තියෙනවා. මේ අහිංසක මිනිස්සුන්ට ගේන මේ බෙහෙත්වල වටිනාකම, මේකේ තියෙන සංකූලතාව මොනවාද, මේකේ ගුණාත්මකතාවය මොනවාද, මේකේ තියෙන භයානකත්වය මොකද්ද කියන එක පිළිබඳව අධීක්ෂණය කරන්න. එහෙම කරන්නේ නැතුව ලෝකේ ඖෂධ නැහැ,
ගුණාත්මකතාවයෙන් එහෙම නැත්තම් බාල ඖෂධ නැහැ කියලා අත පියා ගන්න එපා මෝඩ කතා කියන්න එපා සේල ගුණවර්ධන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු ගෙවන මිනිස්සුගේ සල්ලි වලින් තමුන්නාන්සේලා සැප විඳිනවා ඒ ඇස්සේ ගසා කනවා ඒ ඇස්සේ ඖෂධ මාෆියාවේ අපි ගාව තොරතුරු දත්ත තියෙනවා තමුන්නාන්සේලා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සෞඛ්‍ය විකුණලා ගසා කාලා කෝටිපතිය වෙලා ගෙවල් දොරවල් අරගෙන යාන වාහන අරගෙන තමුන්ගේ දරුමල්ලන්ට මේ මල බිනි වලින් ලේ වලින් හම්බ කරන සල්ලි වලින් කණ්ඩ දෙනවා ඔබතුමාලා මතක තියාගන්න අසේල ගුණවර්ධන සෞඛ්‍ය ඇමතිතුමා කේලිය ඇමතිතුමා ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා NMR එකේ CEO චයර්මන් ඔය හම්බ කරන සල්ලි කුණු වෙනවා අලු දූවිලි වෙනවා යනවා ඕගොල්ලන්ට ඔවට පණුව ගහලා ඕගොල්ලන්ට විඳවන්න වෙනවා ඕක විතරක් මතක තියාගන්න මේ රටේ අහිංසක බදු ගෙවන මිනිස්සුගේ සල්ලි වලින් හොරකම් කරන්න එපා කණ්ඩ බොන්න නැත්තම් සල්ලි නැත්තම් පාරේ හිඟා කණ්ඩ ඔය වගේ තුප්පයි වැඩ කරන්න එපා කියන එක අපි කියනවා ඒ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සු කොච්චර අසරණ වෙලාද ඉන්නේ රෝහලකට යන්නේ අසනීපයක් තියෙන නිසා ඒ අසනීපේ ඒ දරුවන්ට බෙහෙත් ටිකක් අරන් දෙන්න ඒ අරන් දෙන මිනිස්සුන් ගැන හදවතේ තෙතමනයක් නැත්තම් ඔය වගේ මිනිස්සු ඔය පුටුවල ඉඳපා නැකිట్లా යන්න අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියනවා මේ මිනිස්සු ගැන ඕගොල්ලෝ අවධානයෙන් කටයුතු කරන්න අපි විපක්ෂයක් හැටියට විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා අපි උසාවියට යනවා අපි මෙයට විරුද්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය පැමිණිලි කරලා තිනවා අපේ යුතුයකම අපේ වගකීම අපි ඉෂ්ට කරලා තිනවා අපේ දෑත් පිරිසිදුයි අපි මේ රටේ මිනිස්සු වෙනුවෙන් අපේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති මේ අරුණ පත්‍රයේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා මේ සෞඛ්‍ය ඇමතිට පිටුපා සජබ මන්ත්‍රීවරු වොයිස් කඩ් දීලා මාරු වෙලා කියලා. අනේ මේ අරුණ පත්‍රයේ අපේ සහෝදර මාධ්‍යවේදින්ට කියනවා ඒක ඕගොල්ලොන්ට වැරදි තොරතුරක් දීලා තින්. අපි කාටවත් පිටුපාල ගියේ නැහැ. අපි ගියේ අපේ අයිතියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ධනයෙන් පෝෂණය වෙන ඖෂධ නියාමන අධිකාරිය හොරකම් ගැන හොයලා බලන්න. අපි ගියා. අපි ගියා. අපි බය නැහැ. අපි ගියා. අපි ගියාපුවාම එක දිගට කෙහෙලිය රමුක් කළ ඇමතුමා මගේ දුරකථනයට කෝල් කරා. කෝල් කරලා කිව්වා අමාත්‍යංශට එන්න තොරතුරු දෙන්නම් කියලා. අපි යාට කිව්වා තොරතුරු තියෙනවා නම් විපක්ෂ නායක කාර්යාලයට එවන්න කියලා. එහෙට යන්නේ නැහැයි කියලා අපි කිව්වා. හරිද? ඉතින් ඒ නිසා එයාට පිටුපාන්න දෙයක් නැහැ. එයා තමයි මේ රටට පිටුපාලා තියෙන්නේ. එයාගේ ඡන්දදායකයාට පිටුපාලා තියෙන්නේ. අර අහිංසක අවුරුදු 27ක ගෑන් ළමයා මැරුණ නුවර ඡන්දදායකෙක්. අහිංසක අවුරුදු දෙකමාර කුඩා දරුවා මැරුණේ. එයාගේ ඡන්දදායකෙක් නුවර. ඉතින් ඒ නිසා අපි මේ රටේ සෞඛ්‍ය ඇමතිටවත් වෙන කාටවත් පිටුපාලා නැහැ. එයා තමයි මේ රටේ අහිංසක මිනිසුන්ට පිටුපාලා තියෙන්නේ. බොහොම ස්තුතියි.